ඔට යහපත් සන්ධා කාලයක් අපි මේ කතා කරමින් ඉන්න මොහෝතේ ලෝකෙක් කොහේ හරි තැනක ගොබියෙක් බීජ වපුරමින් ඇති හැබැයි හොඳින් පසසකස් කරලා බීජ වපුරපු ගමන් පේන්නේ මුඩු බිමක් වගේමයි ඒ ඒ පස බීජ දරාගෙන ඉන්නවා ඉතා ඉක්මනින් බීජ පැළවෙලා පසෙන් උඩට එනකොට අර මුඩු බිමක් වගේ පෙන්නු බිමට ලස්සන පෙනුමක් වෙන එකින් ටික ඒ පැළ ලොකු වෙලා කාලෙකට පස්සේ අස්සන නිරන්න පුළුවන් තත්තට නවා අපි දෙවන්වන්සේගේ අභිමුකයේදී ඇතිකරගන්න පොරොන්දු අධිෂ්ඨාන ප්‍රාර්ථනා අධියත් හරියට මේ බීජ වගේ ඒවා වැඩිල පළදන්නකොට අපේත් අපට සම්බන්ධ බොහෝ දෙනකුගේ ජීවිතල කලින් දකට ලබු මුඩුබිම් සවරූපකය වෙනස් වෙලා ලස්සන වටයනවා අපි අධදිිස්ටාන ප්‍රාර්ථනා මුණ වගේ වඩෝ නැද කියන එකට හොඳ උදාහරණයක් තියෙනවා. බෝ කාලිගිස්තර හිටිය ප්‍රැන්සිස් අසීසි කියල භක්තිවන්තයෙක්. ඌ හැමතිස්සෙම කරපු යක්ඥ්‍යයක්තිමන මෙන්න මේ වගේ. ස්වාමීන් වහන්ස මාව ඔබහන්සේගේ සමාධානය මෙවලමක් කළ මැනෝ. වෛරයේ ඇතිතැන ප්‍රේමයත් පීඩාව ඇති තැන සමාවත්. සැකේ ඇති තැන ඇදහිල්ලත් බලාපොරොත්තු සුන්වී ඇතිතැන බලාපොරොත්තුවත්. අඳුර ඇති තැන ආලෝකයත් ශෝකයේ ඇතිතැන ප්‍රීතියත් වැපිරීමට මට ඉඩ සලසාදුන මැනවා. බලන්න කොච්චර ලස්සනයක් ඥාවන්ද. වපුරපු දේමයි කපාගන්න වෙන්නේ කියලා ලෝකය තුළත් ඉතා ප්‍රසිද්ධ කියම නක් තියෙනවා. මේ කියවන අරන්තියෙන්න්නේ පවල්තුමා ගලාතවරන්ට ලිපු ලිපිය හයේ හතර් පදේනුයි. මනුෂ්‍යෙක් තමා වපුරණ දේම කපාගන්න ඒය කියලා තමයිඇතුමා කිීවේ. තු ඉළඟපදයෙන් අටනිිපදෙන් කියන්නේ ආත්මයන් වහන්සේ සඳහා වපුරන්නා සදාකාල ජීවනය කපා ගන්නේ කෙලා. වැපිරීමේ න්‍යයට අදාළව සත්‍යයන් තුනක් තියෙනවා. මේ සත්‍යයන් යහපත් මෙ යහපත් බීජ වැපිරීමටත් අදාලායි. එක වපුරණ ජාතියෙන් මයි කපා ගන්ට යන්නේ. දෙක වපුරණ ප්‍රමාණෙයට වඩා වැඩියෙන් කපා ගන්ට යනවා. තුන, වපුරල කපාගන්ට යම් කාලයක් යැනවා. අපිට මොතකට හිතෙන්ට පුලුවන් අපි කොයිතරම් ප්‍රේමය සමාවදීම ඇදහිල්ල ප්‍රීතිය ආදිය වපුරල තියෙනවාද. ඒත් අස්සන්න නිරන්න තවම ලැබිල නැත්තේ ඇයි කියර. අපි අනිවාර්ය මස් වන්න නිරන්න යනවා. ඒගන දෙවන්වහන්සේ දීරතියන පොරොන්දු හොඳින් අල ගම්මු. ගලාති හය නමේ උන්හන්ස දදිරතින පොරොන්දු අපි ලාන්ත නොෙම නම් නියම කාලේදී කපාගන්නෙමුුව. අපි ක්ලාන්ත නොවී සිටිමයි අවශ්‍ය වන්නේ. අපේ ජීවිතය බොහෝ දුක්පීඩාතුළ ගත වෙන විය හැ කිනමුත් අපි හැමතිස්සම යහපත් ක්‍රියා පමණක් කරමින් අස්සන්න නෙලි මේේ කාලේ තීරණ කරන්න ස්වාමන් වාසිට භාරදිය යුතුයි.ඉනිසාපි යමක් කාටහරි දෙනකොටත් යම් සේවයක් කරනකොටත් සියලෝ අවස්ථාවලදී ඒ හැම එකක්ම දෙවියන් වහන්සට මෙන් කරමින් අපේ අස්වන්න නැත්නම් විපාකය ලබාදීම උන්වහන්සට භාරකරමු. ඒ වගේම අනාගදේතිී යමක් නෙලාගන්ට අපිට අවශ්‍ය නම් එය අද වැපිරිය යුතු බවද මතක තබා ගනිමු. පාවල්තුමා ගලාති හයේ අටනිපද කියා තිබෙන එ විදියට අපි සදාකාල ජීවනය කපාගැනීම සඳහා ආත්මයණන් වහන්සේ සඳහා වැැපිරීමට අමතක නොකරමු. ප්‍රන්සිස් අසීසිනම් භක්තිවන්තයාගේ ආඥාව අපේ ද යාඥෝබවට පත්කර ගනිමු. ස්වාමින් වහන්ස මාව ඔබ වහන්සේගේ සමාධානයේ මෙවලමක් කළ මැනව. වෛරය ඇතිතැන ප්‍රේමයක්ත් පීඩාව ඇතිතැන සමාවත්, සැකේ ඇතිතැන ඇදහිල්ලත්. බලාපොරොත්තු සුන්වී ඇතිතැන බලාපොත්තුවත් අඳුර ඇතිතැන ආලෝකයත් ශෝකයේ ඇතිතැන ප්‍රීතිත් වැපිරීමට මට ඉඩ්ඩ සලසාදුන මැනව. ස්වාමින් වහන්සේ බඩේ සඳ ආශිරවාද කරන සෙක්වා. ආමෙන්නි.